ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ මගේ YouTube channel එකට ආපු ඔයාලව. අද මට හිතුණා ඔයාලට කියලා දෙන්න කොහොමද හරියටම ලී කෑල්ලක් මුළු පරහ යන්න ගාගන්න කියන. ඉතින් යාළුවනේ ලී කෑල්ලක මුළු පරහ යන්න හරියටම ගාගන්න පුරුදු වෙන්න ඕනේ පුළුවන් සාමාන්‍යයෙන් ගොඩාම්ම වඩු වැඩ ඉගෙන ගන්න අයට තමයි මේ වීඩියෝ එක වටින්නේ. මොකද ඒගොල්ලොන්ට හරියට වැදගත් වෙනවා ලී කෑල්ලක් කොහොමද ගාගන්නේ කියන එක. ඒෙන්ද යාළුවනේ අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලාම බලමු ලීයක් හෝ ලෑලි කෑල්ලක් කොහොමද ගාගන්නේ කියලා. ලීය ගාන විදිහටම තමයි තින් ලෑලි කෑල්ල ගාන මම ලීය විතරයි ගානවා පෙන්නන්නේ. ඒ විදිහටම තමයි හැමදේම ගාන්න ඕනේ. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද ලී කෑල්ල පරායරලා ගාගන්නේ කියලා. හරි යාළුවනේ එහෙනම් බලමු කොහමද ලී කෑල්ලක් ගාගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඇල්ම පැත්ත මේ තියෙන්නේ යාළුවනේ ඇල්ම පැත්ත. ඒ පැත්ත තමයි ඒ පැත්තෙන් තමයි ඉස්සෙල්ලා මේ පැත්ත ඇවිල්ලා ඔන්දම පැත්ත යාළුවනේ. ඔන්න හරියට බලා ගන්න ඔය පැත්ත කියන්නේ බණ්ඩිය වගේ තියෙන පැත්ත තමයි යාළුවනේ ඔන්දම පැත්ත. ඒ කියන්නේ බොක්ක වගේ බොක්ක වගේ තියෙන පැත්ත තමයි ඇල්ම කියන්නේ. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට බලන්න ඔය තියෙන බොක්ක වගේ ඇදේට තියෙන්නේ ඒ පැත්ත තමයි යාළුවනේ ඇල්ම. එතකොට අනිත් පැත්ත තමයි යාළුවනේ එතකොට උන්දම වෙන්නේ. එතකොට යාළුවනේ ඇල්ම පැත්තෙන් තමයි ඉස්සෙල්ලාම ලී කෑල්ල ගාන්න ඕනේ. අපි එහෙනම් බලමු. හරි එහෙනම් බලමු ගාන විදිය. ඔන්න බලන්න යාළුවනේ ඇල්ම පැත්තෙන් ඉස්සෙල්ලාම කොන් දෙක ටිකක් ගා ගන්නවා. අන්න ආ විදියට. අය ඒ කොන් දෙකනේ ඇද ඒ කොන් දෙක ටිකක් ඔය විදියට ගාගෙන ඊට පස්සේ බලනවා ලීය කෙලින් වුණාද කියලා. ලීය කෙලින් වෙනකන් ඒ විදියට ගා ගන්න ඕනේ. ඊට පස්සේ ලීය කෙලින් වුණා නම් අනවාන තව දෙයක් යාර ඕන ඔය මාංශේ හරියට බලා ගන්න ඕනේ ලීයක් ගාද්දි. ওই පැත්තට ওই විදිහට ගාද්දි ලීය ගැලවෙන්නේ නැහැ. ඕක අනිත් පැත්ත හරවලා ගාද්දි ලීය ගැලවෙන්න බලනවා යාළුවෝ. එහෙනම් හොඳට මතක තියා ගන්න ඕනේ ලීයක් ගාද්දි අනිවාර්යෙන් මාංශේ බලලා ගන්න. මාංශේ තියෙන පැත්තට ගන්න අනිත් පැත්තට ගෑවොත් ලීය ගැලවෙනවාමයි යාළුවනේ. ඒක හොඳට මතක තියා ගන්න. ලීයක් ගානකොට පරායරලා ගන්නවා වගේම ලීය ගැලවෙන්නේ නැති වෙන්න ගන්නත් පුරුදු වෙන්න. ඒ වගේම දැන් ඔය ගෑව වගේ ඊට පස්සේ අනිත් පැත්තත් ඇල්ම පැත්ත අර ගාඩ් එකට තියලා ගා ගන්නවා. ඒ පැත්ත ගානෙත් ඇල්ම පැත්ත යාරෝනේ. හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලාම මැෂින් එක උඩින් ගන්නකොට ලීය පරහ අර ගන්න ඕනේ ඇල්ම පැත්තෙන් කියන එක හොඳට මතක තියාගන්න. ඒ වගේම ඒ පැත්තත් අර ගාඩ් එකට හේතු කළා. ඒ ගාඩ් එක මුළු මට්ටමට හදලා තියෙන්නේ කෙල්ලිය කෙලින් කර ගන්න ඕනේ දෙපැත්ත ගාලා. ලීය සාමාන්‍යයෙන් කෙලින් වුණාට පස්සේ දිගටම පාරක් ගාලා බලන්න ඕනේ. ඊට පස්සේ ලීය හරියටම කෙලින් වෙනවා. සබාන්න යාළුවනේ දැන් හරියටම ලීය ඔය විදියට ගා ගන්න හිමීට ඒ පැත්ත ගැලවෙනවා වගේ නම් පොඩ්ඩක් හිමීට ගන්න යාළුවනේ. නැත්නම් ලීය කඩතුළු ගොඩාක් හිටිනවා. ලීය අනිවාර්යෙන් කඩතුළු හිටියොත් ඇත්තටම කැතයි. දිගට හරියටම ගෑවුනා. හරි කෙලින් තියෙනවා යාළුවනේ දැන් ලීය. හරි බලන්න යාළුවනේ මුළු මට්ටමටම හරියටම ගෑවිලා තියෙනවා. ඔන්න ඔය වගේ හරියටම ගෑවෙන්න ඕනේ යාළුවනේ ලීයක් වුණාම. ඔහොම ගෑවුනොත් තමයි මුළු පරා ගියා කියලා හිතෙන්නේ. නැත්තම් මුළු පරස් යන්නේ නැහැ. ඒ වගේම ලීය කෙලින් තියෙන්නත් ඕනේ. ඔය වගේ හරියටම මුළු මට්ටමට තියෙන්නත් ඕනේ. මුළු මට්ටමට හරියට තියෙන්න නම් මෙන්න මේ වගේ ගාඩ් එක මෙන්න මේ විදිහට හරියට මුළු මට්ටමට හදා ගන්න ඕනේ යාළුවා. ඒක හොඳට මතක තියාගන්න. මැෂින් එකට ගාඩ් එකක් එනවා. ඒක මේ විදිහට මුළු මට්ටමට හදා ගන්න ඕනේ. ගාඩ් එක දෙපැත්තට තියලා හයි කරන්න ඕනේ. මුළු මට්ටමට හරියට හදා ගන්න ගාඩ් එක. එහෙම හදාගත්තට පස්සේ
හරියටම හරි යාළුවනේ කොළු මට්ටමටම නියමටම ගෑයෙනවා. ලීය හරියට කෙලින් තියෙනවා බලන්න යාළුවනේ. ලීය හොඳට කෙලින් තියනන්න බලන්න යාළුවනේ. දෙපැත්තටම හොඳට ඒ මුල්ල කෙලින් තියෙනවා. ඉතින් ඔහොම කෙලින් ගෑයෙන්න තල ටිකත් හරියට හොඳට මුවහතක් තියෙන්න ඕනේ කියන එක මතක තියාගන්න යාළුවනේ. එහෙනම් යාළුවනේ ලීය කොහමද හරියට සයිස් කරගන්නේ කියලා බලමු. අපි මැෂින් එක යටින් දාලා තමයි සයිස් කරන්න තියෙන්නේ. ලීය හරියටම සයිස් කරන්න කොහොමද කියලා අපි එහෙනම් ගිහින් බලමු. ඔය තියෙන්නේ යාළුවනේ ලීය දැන් ගෑවට පස්සේ තියෙන සයිස් එක. ඉතින් අඟල් 4කට චුට්ටක් විතර අඩු වෙන්න තියෙන්නේ. අපිට ඒ වුණාට මිලිමීටර පැත්ත තමයි බලන්න ඕනේ. මොකද මැෂින් එකේ තියෙන්නේ මිලිමීටර. ඒ හින්ද මිලිමීටර කොච්චරක් තියෙනවද කියලා බලන්න. මිලිමීටර 10කට චුට්ටක් විතර අඩුවෙන් අපි මැෂින් එකේ යට බෙඩ් එක අපි ඒ සයිස් එකට හදා ගන්න ඕනේ. මෙතනින් උස්සල මේ තියෙන මිලිමීටර ගන්න සයිස් එක එතනින් අපි හදා ගන්න ඕනේ යාළුවනේ. ඒ අපේ ලීයේ තියෙන සයිස් එකට වඩා චුට්ටක් අඩු කරලා හදා ගන්න. එතකොට නේ ගෑවෙන්නේ. ඒ හින්ද අපි ඒ තියෙන සයිස් එකට පොඩ්ඩක් අඩුවෙන් අපි හදාගමු. එහෙම පොඩ්ඩක් අඩුවෙන් හදාගමු. හදාගන්න යාළුවනේ මෙන්න මේ යට තියෙන වීල් එකක් ඒක කරකවන්න ඕනේ. ඔය තියන්නේ යාළුවනේ ඔය වීල් එක තමයි කරකවන්න තියෙන්නේ. ඔන්න ඕක කරකවල තමයි හෙට මෙට උස්සන්නේ පහත් කරන්නේ ඔය බෙඩ් එක. අපිට ඕන ගානට හදාගත්තා. දැන් අර තිබ්බට වඩා ලීය තිබ්බට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි හදාගත්තේ ගෑවෙන්න. ඊට පස්සේ යාළුවට මෙන්න මේ කෑල්ල තමයි මැෂින් එකේ යටේ ලීයක් දානකොට ඕක අනිවාර්යෙන් දාන්න ඕනේ. එතකොට තමයි ලීය එහා පැත්තට ඇදිලා යන්නේ. නැත්තම් මේ ලීය යන්නේ නෑ. අපි තල්ලු කරත් ඕක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඔය ජතිරෝධයක් තියෙන එක අනිවාර්යෙන් දාන්න ඕනේ යටින් ලීයක් ගානවනම්. එතකොට තමයි ලීය ඕකේ ගෑවිලා යන්නේ. ඔන්න බලන්න යාළුවනේ දැන් ලීය තැම්මාම ඒ සයිස් එකට හදලා තියෙන්නේ. ඔන්න දැන් ලීය දානවා යාළුවනේ. අනිත් ගාපු පැත්ත යට තියෙන්නේ. අනිත් පැත්ත තමයි මේ පැත්තේ තියෙන්නේ. ගාපු පැත්ත යට තියෙන්නේ තමයි යාළුවනේ ඔහම දාන්න ඕනේ. එතකොට තමයි යාළුවනේ ලීය හරියටම සයිස් වෙන්නේ. ඔය වගේ තමයි යාළුවනේ තමන්ට ඕනේ සයිස් එකකට ඒ යටින් ඇඩ්ජස්ට් කර කර ගන්න ඕන. 3-4 ලීයන් නම් සාමාන්‍යයෙන් 3-4කට වගේ තමයි ගන්නෙ. ඒ ලී සෙට් එක ගෑවෙන විදිය බලලා 3-4කට වැඩි වුණත් කමක් නැහැ. ගා ගන්න පුළුවන් නම් ඒ උපරිම ගන්න. 3-4ට අඩු වෙන්න ගන්න එපා. 3-4 ලීයක්. ඒ විදිහට තමයි යාළුවනේ අපිට ගා ගන්න පුළුවන්. අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. මේ තමන්ට හරි ප්‍රමාණය එනකන් ගා ගන්න. ඒ ඔය වගේ තමයි යාළුවනේ කියලා දෙන්න තියෙන්නේ. මේ තින්නේ ගාපු ලී කෑල්ලක්. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඇත්තටම ගොඩක් වටිනවා. ලී කෑල්ලක් ගා ගන්න ඉගෙන ගන්න සෑහෙන වටිනවා. එහෙනම් අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මොනවාර දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවෝනේ අලුත් වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. සුබ දවසක් එහෙනම් ඔයාලට.